තෙරුවන් සරණයි. අද අපි කරණය මෙත සූත්‍රයේ ගුණ සම්බන්ධයෙන් දේශනා මාලාවක් කරගෙන යනවා. අද අපි ඉදිරිපත් කරන්න ඊළඟට අපිට කතා කරන්න තියෙන ගුණය ගැන. අපි මේ වෙනකොට සක්කෝ උජු සුජු. සුවච්ච කියන ගුණටික සාකච්ඡා කරලා තියෙනවා අදා අපිට තියෙන මුරු්දු ගත්තිය ඒ ගැන කතා කරන්න ඉතිං අපේ මුලින්ම සඳහන් කරා මේ කරණය මෙත සූත්‍රයේ මේ මුලින්ම සඳහන් වෙන ගුණටික තියෙන්න්නේ ඇත්තටම තමන්ගේ අර්ථකුස්සලය හොයාගන්න කැමති තමන්ගේ ජීවිතයට අර්ථයක් එකතු කරගන්න කැමති කෙටියෙන් කිවෝත් නිවන කියන එක සාක්ෂත් කරන්න කැමති කෙනෙක්ළඟ ඒකාන්ත වශයෙන්ම හදාගතයුතු තිබියුතු ගුණ ධර්ම ටික් මේ දේව. නිවන කෙසේ වෙතත් සාමාන්‍ය ලෞික ජීවිතය කරගෙනයන්නත් සැනසීමෙන් ජීවිත්‍ය කරගෙනයන්නත් මේ ගුණ ධර්මටිකා වශ්‍යයනවා. ඉතිං අපි මේක සාමාන්‍යෙන් කණය මෙත සූත්‍රදාානය පිරිතක් වශයෙන් විතරයි සජ්‍යායනය හෝද්‍රවණය එතනින් අපි නතර වෙලා ඇත්තටම මේක සජ්ජායනයෙන් හෝස් ්‍රවණයෙන් නත්‍රකරන තියෙන සූත්‍රයක් න මේ පිරිත් කියන්න එහෙම දෙයක්න මේ පිරිත්වල තියන්නේෙ ගුණ ධර්මටිකා අපපියේ අපේ ජීවිතයට එකතු කරගයන තියෙන දේවල් නමුත් සම්ප්‍රදායානුකළුව සීයට අනුවකටත් වැඩිය බෞද්ධෝ මේවා පිරිත ශ්‍රවණය සහ සධජායනයට සීම කරගෙන ඒ නිසා ඒකෙන් විතරක් කෙට්ි ක්‍රමයකින් ආරක්ෂාවක් බලාපොරොත්තුව වෙනවා එ වුනාට ඇත්තරම හොඳම ආරක්ෂාව සැලසෙන්නේ මේ දේවල් තමන් තුළ ඇතිකරගැනීම අද අපිට තියෙන මුරද්ද ගුණිය ගැන සාකච්ා කරන්න මොකදද මුුරුදු කියලකයන්. මුරුදු බව කිය කියන්නේ තද බවට තියන තද ගතියේ විරුද්ධ ස්වභාවය මනසේ තියන තද දරද්ඩු ස්වභභාවයට තියන විරුද්ධ ගතිය තමයි මුරුදු බව කියලක කියන්නේ. ඒක කියන්නේ ගුණයට ධර්මයට ගරු කරන ගතිය වන්දනීය ගතිය නැමෙන ගතිය මේක තමයි මුරදු සභාවය කියලා කියන්නේ මේක අපිධර්මයට සම්බන්ධව වනං බැලූොත් අභිධර්මය ගැන දන්න අය දන්න වැති සහර විට අභිධර්මය තියෙනවා චෛතසික කාණ්ඩය චෛතසික දෙකක් කායමුදුතා චිත්තමුදතා කියලා මෙන්න මේකෙන් සඳහන් වෙන්න අර් ගැන් වෙන්න මෙන්නවෙ මුරුදදුගුණ මේ දෙක මේ කාය මුදුතා චිත්ත මුදුතා කියන දෙක. ඒඇන මේ මුරුද්දු ගුණය ඒ කාන්තෙම අධ්‍යවශ්‍යයි හිත දියුණු කරනට අධ්‍යාත්මික මග යනයට භාවනාවක් පුරුදු වෙනයට අනිවාරෙන්ම අවශ්‍යයි. මේක නැති වුනොත් වෙන්නේ තමන් කරගෙන යන බණ භාවනාව තමන් හිතහදන්න යන මේ අධ්‍යාත්මික මඟ මේ පුහුණුව හිරවෙන යම් යම් තැන්වලදී ඉදිරිට යන්න බැරි වෙන. අපි කලිනුත් සුවච්ච ගුණය ගැන විස්තරරන දේශනාව සඳහන් කළා මේ සුවච ගුණය සහ මුරද්ද ගුණය වගේම අනතිමාන මේ ගුණතුන එක්කන එකට අත්ත්වල් බැඳගෙන යන්නේ මේ ගුණතුනන් එකක්හර නැතිවුණු තිතුරු දෙකක්ත් නැති වෙන මේ ඔය විරුද්ධ අගුණ ටික අගුණ එකක් හරියාව තිරු අගුණ දෙකත් වෙනවා ඇතින් මේ ගුණතුන එකිනෙකට බැදිි ලතිය එන්නන්නේ වෙන් කරන්න මාරු යමෙක්ළඟ සුවච ගුණය තියෙනවාවනම් ඒ කාන්තෙන් එයාලළඟ මුරුදදු අනතිමාන ගුණ තියෙන නැතුව තනිම මේවට හිටගන්න බැහැ පවතිනෙ නෑ. එතකොට අපි ජැනගන්නඕනේ මේ අපිට අත්තටම අවංකවම වශ්‍යනාං අධ්‍යාත්මිකව දියුණු වෙන්න. පිට ඇත්තටම අවශ්‍යයිනන් මේ ගමන අවංකෝම යන්න එකන අපි මේ අධ්‍යාත්මික මග්‍යයනවා කියන්නේ ලෝකෙට පේන කරනදයක් නෙමෙයි තමන්ගේ පුද්ගලික විමුක්තිය මුල් කරගෙන යන එකක්. ඒක හර හතමයි අනිත් අයට සහනයක්ගන්නේ ඉතිං අවංකකම ග කියණක මෙතන්ට අත්‍යවශ්‍යය මේ ගුණ හදාගන්න. ඉතින් මෙතන තියන වඩා වැදගත්කාරණය තමයි ඇත්තටම මේ මුරුදදු ගුණය කියන එක තියෙනවාවද නැද්ද කියන එක. ගොඩක් කලාවට යෝගාවචරයායට තනියෙන් හඳුන ගන්න අමාරුයි. ගොඩාක් කෙලාට මේක පේන්නේ ඒ යෝගාවචරය ඇසරු කරන ගුරුවරයට අනිත්තායට තමයි මේක පේනමයාළඟ මුරුදුගතිය තියෙනවද නැද්ද කියන එක. ඉතින් සතිමත් බව කියන එක අපි නිතරම කියන සතිමත් බව කියන එක හොඳින් වැඩුණු සතිමත් භවේ තියෙනවා මට්ටම්. න්ති මන් බව කියෙක හොඳින් වැඩුණු කෙනෙකුට සහ ඉතාම දක්ෂ ඉතාම හොඳ අවංකකමක් තියෙන. තමන්ගේ වරද භාරගන්න කැමති චරිතයකට නම් තමන්තුල මේ මුරුදු බව නැතිකම පේන්න ගන්නවා යා ඒක හඳන ගන්න පුළුව වෙනවා එකට විශාල ශක්තියක් ෝනි සාමාන්‍යති මේක තමන්ට පේන්නේ. ගුරුවරයට පේවා ගුරට තේරෙනවා. යා කමට අහන වාර්තා කරන සවරූපයෙන් එයා වචන පාවිච්චි කරන සරූපයෙන් තේරෙනවා. ගුරුවරයට මෙයා ගාප මුරුදුගත්තිය කියන එක තියෙනවද නැත කියන එක. ඉතිං තේරුම්ගන්න ඕනි දේ තමයි සම්පූර්ණයම සීයට සීජක්ම මුරුදුදවය කෙලෙස් ප්‍රහණය කරන්න කලින් හොයා ගන්න අමාරු අපිළඟ අඩු වැඩි වශයෙන් තමයි මේ මුරුදු ගතිය තියෙන්නේ ඉතිං අපි දන්නවන්නම් අපිළඟ තවම එකම ලේජයක්වත් ප්‍රහණය වෙලා නෑ කියලා එනම් අවංකෝ බාරගන්න ඕනි න මේ මුරදුගත්තය අඩු වැඩිත අපිළඟ තියෙනවා කියලා ඒක බාරගත්ත හම අපිට ලේ සීසරහටයන් ඉතිං මේ මුුරුදුගත්ය කියන එක අපි දන්නවා බෞද්ධ භාවනාවේ බෞද්ධ අධ්‍යාත්මික මග සමත විපස්සනා කියලා කොටස් දෙගත්තියනවා. මේ කොටස් දෙකටමක වැැදගත්. සමත භාවනාව කරනයටත් මේ කත්‍යය වශ්‍ය ගුණයක් විපස්සනා භාවනාව කරණයටත් මේ අත්‍යවශ්‍ය ගුණය. ඉතින් අපිට තියෙන වාසය තමයි. සමත භාවනාවක් වුණත් ඉපස්සනා භහවනාවක් වනත් අපිට දැනට ඉන්න මට්ටමෙන් මේ පටන්ගන්න පුළුවන් කියන්නේ. අපිළඟ දැනට මුරුදු ගතිය තිබුණාවුණත් නැති වඋන වනත් අඩුවෙන් තිබුණාවනත් නැතත් අපිට මේ ඉන්න තැනින් මේ වැඩේට බහින්න පුළුවන් ඊට පස්සේ අපි මේක ටිකටි සීල භහාවනා වශයෙන් සත්පුරශාශ්‍රයෙන් සත්පුරුෂයන්ට නිහතමානම ගුරුවරෙක් තියාගෙන මේ වැඩ කරගෙනය අද අපිට ටිකටක මේ මුරදු බව හදාගන්න පුළුවන් සහ මේ මඟ හරියට වැඩෙනකොට මේක ඒ ඒ සතිමත් භාාවයක් තිස්සරහෙන් තියාගෙන මේ වැඩ කරනකොට ඊට අනු්‍යාතව මේ මුරුදු ගත්ති සුවච ගත්ති අනතිමානය ගති වැඩෙන්න පට ගන්නවා ඒ නිසා අපිට මේ වැඩට බහින්න මේක නැතිවුණනා කියලා ප්‍රශ්නයක් නෑ අපිට අඩිය තියන්න පුුවන් දැනට ඉන්න මටමින් ඉස්සරහටයනකොට අපිත් අවංගකම තියෙනවන අපිට මේ ගුණ හදාගන්න පුළුවන් එතකොට අපි මේ කෙදි තව තේරුම් ගතයුතු පැත්තක් තියෙනවා මේ මුුරු්දු ගතිය කියෙ එක අපි කිව්වනේ පිටට පේනේ ැන ගුරුුවරයට තමයි මේක දැනෙන්නේ මේක දැනෙන්න්නත් දැඟ අපි සම සීධන සීල භවනාදි වශයෙන් මේ මග ඉස්සරහටයාආද සත්පුරු හාාස්‍රයයක්ත් එක්ක ඉන්නකොට අපිට මනැති මුරුදුගතිය හදාගන්න පුළුවන් කිය අපි කිවන්නේ. එතකොට ඇත්තම මේ සත්පුරශාස්්‍රය කියන එකදී ගුරුවරයා හමටත සත්පුරුෂයෝ.ට මගේ තියන මුරුදු ගතිය පේ අඩු වැඩිබව තේරෙනවන එයාට පුළුවන් අපිට උප දෙෙස් දෙන මේක හදාගන්න. එතකොට ඇත්තට මේ අපි ඇස්සරු කරන සත්පුරුෂය එම නැත්තයි ගුරුවරයා. ගොඩක් භාවනාව දියුණු වෙන කෙනෙක් කියනදයට ඇහුම් කන්දන්න පුළුවන් ගතිය තියෙන එයා අපිට වැඩිය ඉදිරිෙන් මේ මාර්ගේ ප්‍රායෝගිකව පුහුණු කරපු කෙනෙක්වවෙ ඕන තකො ම අයට තේරෙන්නේ තව කෙනෙක් ළඟ මේ සුවච ගති මුරුදු ගති අනතිමානී ගති නැති බව අඩු වැඩිබව තේරෙනවා එතකොට යටට අපි දැනගන්න ඕනේ ආසරය කරනකොට මේ මාර්ගය ප්‍රායෝගිකව පුහුණුකරපු සත්පුරුෂය ආසරය කරන්න. ප්‍රායෝගික පුහුණුකරපු ගරුවරේ කාශ්‍රයරන්න ඔො ඒක තමයි අ්‍ය වශයෙන් වැදගත්තු වෙන්නේ. ඔබ පිළිගත්ත් නැතත් පාග්‍යතුන් වහන්සේ පිරිිවන් පැවදවසේ පටන් අද වෙනකං. අපිට මේ ධර්මය මේ විදිහට හරි මුණ ගැවුුණේ ඇත්තටම ප්‍රායෝගිකව පුහුණුකරපු අයගේ පිහිටෙන් තමයි අංක එක. ප්‍රායෝගික පුහුණුව කියන එක මේ කරබැලීමේ, ගුණය කියනෙ එක නොති බුණ අනන් හුදු ධර්ම දැනුමින් විතරක් මේ වැඩ මේ වැඩේ කරන්න බෑමේවා අපිට ඉන්නෙ නෑහෙනක් අපි දන්න එනෑ නිකාං ඔොහේ අර ස්කෝලෙපුත් කියෝන වගේ දැනුම විතරක් තියවි. එතකොට අපි දැනගන්න නොනේ දැන් අපි මේ මුරුදු ගතිය අධ්‍යාත්මික මගයනයට අත්‍යවශ්‍යය කියලන අපි දැන් සඳහන් කළේ භාග්‍යතු වනාසේ සූත්‍ර පටන්ගන්නම තමන්ගේත්කු සසලේකැමති කෙනලාළඟ තියෙන් නිගුණක් ඉදිහටනේ ඇත්තටම මේ ආගම ධර්මය කියන එක පැත්තකින් තිව්වත් මේ මුරුදු ගතිය කියන එක වටිනා සමාජ ධර්මයක් ඉදිරට අපිට පවිච්චි කරන්න බොලොන්මොකද පිරිසක් එක් සාකච්ඡා කරන්න සුහදව කටයුතු කරන්න හොඳ හිතතියාගන්නත් ඇත්තටම මේ සුවච මුරුදු අනතිමානී ගති අත්‍යවශ්‍ය. නැතිව නොත් ආගම පැත්තකින් තිව්වාත් අපිට මේ සමාජයේ සම්බන්ධතාව හරියට කරගෙන යන්න බැරිකම බැරිවෙනවා. ඉටං ගොඩක් කෙලාට මේ මුුරුදදු ගත්තිය කියන එක වයිසට යන්න යන්න අඩුුවෙනවා කියල සාමාන්‍යයෙන් හොයාගෙන තියෙනවා සාමාන්‍යයෙන් අධ්‍යාත්මික ගුරුවරු පවායක දන්නවා මේ තද්දගත්ති වැඩි අනුන් කියනදට එහුම්කන්දන ගතිය අඩු වෙනවා වයසට යන්න යන්න. මොකද ඒගොල්ලෝ හෝ කාලයක් ජීවිතය ජීවත් කරවලා ලද අත්දැකීම් මති මතාන්තර ඔළුවෙදාගෙන ඒවා තමයි විශවාස කරන්නේ ඒවා බැහැර කරන්න අකමැති ගතියක් ෙනවා මේ වයිසට යන්න යන්න මෙන්න මේ නිසා තමයිස් ධර්මය තියෙනවා වයිසට ගිහිල්ල පැවිදි කරන්න එච්චර අනුමැතියක් දෙන්න සහසනයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලෙත්තඒ වයසට ගිහින් පැවිදිව වෙන ටිකැනෙ බුද්ඩ පබ්චිත කියලා එකයන්නේ ඒවොලන්ට නමක් දිලතිනෙන ඇත්තරම ක්වන්න හරි අමාරුවයි වයිසට ගිහින් පැවිදි වෙන වුනත් ඉක්මවන හරි අමාරුයි ධර්මයටය එෙනය වුනත් හික්මවන්න හරි අමාරුයි මොකද බොහෝ වෙලාවට වයිසට ගිහිල්ල පැවිදි වනත් සමහර වෙලාවට තමන්ට ගුරුවරයා විදිහට අධ්‍යාත්මික ගුරුවරයා විදිහට සත්පුරුෂයක්දිහට ආශ්‍රය කරනල බෙෙන සමහරවිට ගොඩක් වයිසනැති තරුණෙනක් වෙන්න පුළුවන් එතකොහර වයිසට ගිහිල්ල එන අයිල් ලෑස් නැහැ මේ තරුණ කෙනා ඉදිරියේ වයසිං අඩු කෙනා ඉදිරියේ නැමෙන්. මුරදුවෙන්නවා ඒ එතැද ඒගොල්ල බලන්නේ අ ඒගොල්ලන්ගේ මානසික වර්ධනයනෙ මේ බාහෙරින් පේන වයස් පරතරය බලලා තමයි කටයුතු කර ඉතිං ගොඩක් අමමාරුයි මේ ශාසනය වුනත් වයිසට ගිහින් පැවිදිවෙනයි හික්මවන හරිම අමාරුයි. එකගොලු ලෑස් තින හැනැමෙන්න්නේ ඒගොල්ල හිතනවා ඒ ගොල ගමයි හරි මේ පොඩියුම් මොනොද දන්නේ කියලාඉතිං ඒනිසා තමයි වර්තමානය වනත් ආරණ්‍ය සේනාසනවල ගොඩාක් වෙලාවට මේ ප්‍රාෝගි පුුණවක් තියන ගොඩක් ඇංල වයිසට ගියයි මහන කරන්න න්නෑ ඇතටම යම් කිසි වයස් පරතරයක් දෙනවඒ ගුල්ලු මෙන්න මේ කාලිින් එ හා අපි මහන කරන්න ඇ කලම එක කරන්නේ මේක දන්න නිසාම ගොල්ලු ඉතින් ප්‍රායෝගික පුහුණුවක් අත්‍ය වශ්‍යයි නං අපි දැනගන්න ඕනේ මේ තරුණ වයසේ භාගතුන් වහන්සේ පවාදේශනා කළේ කළු කෙස්තියන බද්‍ර අව්වන වයසේ කාමය බුද්ති විඳින්න පුුවන් වයස හයිහත්ය තියෙන වයිසතම අපිට මේක් කරන්න පුළුවන් ලොකද අපි සාමාන්‍යෙන් ජන සමාජයේ කතාවක් තියෙන්නේ වේඩිචි කෝට නමන්න බෑ නමන්න ගයුත් කැෙන කියලා ඕ කෝටුවක් නමන්න නම් අමු කාලේ මට සිල්ටු කාලය කියන්නේ. මෙලෙක කාලේ ලදරු කාලේ අදරු වෙලාවෙ තමයි නමන්න ඕනි ගහක් වුණත් එහෙමයි. ඉතිං ඒක එන්න එන්න මෝරන්න මෝරන්නට මුරුදු ගති අඩුවෙලා තද ගති වැඩි වෙනකද. සමාජයේ මති මතාන්තරත් එක්ක. හැබැයි අවංකවම මේකින් අදහස් එන්නේ වයිසට ගියායට පැවිදි වෙලා කටයුතු කරන්න බෑ හිතහ දන්න බෑ කියලා. සමහර අය ඉන්නවා අවංකව නහතමානක මේ වැඩීට බහි අය. එකගොල්ලු දන්නවා අපිට මෙහම තදගති වැඩි අපි මේම මති මතාන්ත දරාගෙන ඉන්න කියන මේ බාරගන්න පුුවන් කෙනට මේක කරන්න පුුව. එක බාරගන්න කැමති නැති ගතිය තමයි මෙතන බලපාන්න ගොඩක් ඉතින් මේ වයසට යන්න යන්න වැඩිකිව්වත් අද ඉන්න ගොඩක් තරුණ අයටත් මැදිව අයටත් මෙි සෑහෙන්න්න තියෙන ඒතු අද මේ තොරතුරු තාක්ෂණය කියන එක උපරිමයට ගිහිල්ලා ඉතින් ඒකින් ගොඩක් අයටත් අද ගති වැඩි වෙලා මම කිව්වනේ මේ සුවච්ච මරුද්දු අනතිමානී ගති එකට යන්න කියලා එතිකොඩ අර දැනුම කියනක වැඩියුුණහම්ම නොදැනම මානය කියන කියෙනවා ආපු ගමන් කරු ගතිය නෑ මුරදු ගතිය නෑ. ඉතිං අපි මේක අවංකව නිහතමානයෝ බාරගන්න ඕනේ අපි ඉස්සරහට යන්න ඕනක් ලෝකික පැත්තතිෙන් වන්නත් ලෝකෝතර පැත්තිෙන් වුනත් කොහුණන් මේ ගුණේ අවශ්‍යයි. ඉතිං මේ නමාර මුලින් සඳහන්කරා වගේ මුරුද්දු ගතිය නැති වෙනවා නොයෙක් දෘෂ්ටි සහ මතවාදාවාම වගේම හිතට මානය කියෙ ඇතුල්ලුනාට පස්සේ මේ තද ගතිය කියන කිය නවා නැම්වෙන්නේ නැති ගතිය කියෙ ෙනවා ගරු සසර කිරීමේ ගතිය නැතුව යනවා වන්දනිය ගතතිය නැතුව යනවා ත්‍රිවිධ රත්නය කෙරේ ගෞරව සම්ප්‍රෙක්ත බව නැතුව යනවා ඉතිං අපි චුට්ටත් තේරුම් ගන්නෝන ඇතටම ගොඩක් අයට මගේ මේ චැනල් එකේ වරදක් පෙන්නලා දුන්නාම් භාරගාන ලෑස්තින ගොඩක් අයට මේ පෙනි පෙනී ඒ අයට පේෙන් නෑ එක ඉතිං ඒ එන්නේ අර තමන් ගත්තු දුෘෂ්ටිය මතවාද අතහරන්න කැමතිනෑ තියෙන අඩුවක් තියන පුළුවන්ද කියලා අඩියක් පස්සර කියයලා බලන්න ලෑස්තිනෑ. එහෙම එතනදි ගොඩක්කයි හිතන්නේ මේක මේ මුරුදුගතිය කියන එක මේ කොන්ද පණනැතිගතියක් නිවට ගතියක් කියලා. එහැමි එකක් නෙවෙයි මේක ඉතාම ශ්‍රේෂ්ඨ ගුණයක් ඉතින් ඒනිසා, අපි තේරුම් ගත යුතුයි සීල සමාරි ප්‍ර්ඥා කියන මේ අනුපූුව ප්‍රතිපදාව ඉස්සරහට යනවනං මේ සුවච්ච මමුරුද්ද අනතිමානී ගුණ නොස්සලකා හැරලන යන්න බෑ. කෞරුහරිය වන්න නැතුව මේ වැඩේ කරන්න පුළුවන් කියනවන මතකතියාගන පාර වැරදිලා. කාට හරි කවරු හරි කියවනවා මේ සුවච ගතතිය මුරුදු ගත්තිය අනතිමානී ගතිය නැතුව මේ ප්‍රතිපදාව පුහුණ කරන්න පුළුවන් කියලා. ඒ බාගතුන්හසේ විරුද්ධ වටයුතුරෙනෙ මකම මේ බුද්ධ වචන කියන්නේ. ඉතිං. ඒ නිසා එකට හේතුව තමයි ඇත්තටම මේ මුරුදු අනතිමානී සුවච ගති නැතිවනාම එන්න තද ගති නිසා ඇයි ගුණ වැඩෙන් නැතු යනවා මොකද අපි දන්නවා ඕනම බිමක ඕනම බීජයක් රෝපණය වෙන්න ඒ පස ඉස්ල සකස් කරණනි මුරදු මොක් කරලා විශේෂෙන් කුඹරක්හද කො බලන්න ොනතනම් වැඩටික්රන ද කියල කුම්ගුර සකස් කරන්න මේ වී ඇටයක් වෙනුවෙන් ඒ මොකද ඒ ඒ වගේ කලල් මට හැදුව නැතිනම් කුම්ඹුර යුදියට හරියට හැදුවෙන් නැතිනංගේ පස වීයට පැළවෙන්න මුුරු්දු ගත්තිය තියන අනතිමානයේ ගතිය තියන කීකරු ගතියතියන තැක තමයි ගුණිය කියෙනෙක රෝපණය වෙන්නේ මුල් අල්ලන්න එතකොට තමයි මුල්ලක් යටට කින්දා බැලේ ගුණේ ශක්තිමත්ව වැඩෙන්නේ. ඉතින් මේකට අපේ ලොක සන්හන්සේ හරි ලස්සන උපමාටිකක් කියලා තියෙනවා උහන්සේ කියනවා එක තැනක මේ. මහා කටු පඳුරු සහිත කටුකහෝල් සහිත පාරක අපි කැලෑවකහෙමේ අදදි මහා කටු හොල් සහිත, කටු පඳුරු සහිත බාධක සහිත පාරක හැප්පිලා යන්න බෑන. එකට උන්වහන්සේ කියන්නේ හුළඟකට ඉතාම ලේසින් අස්සිං රිංගල අරවට හැපෙන් නඇතු යන්න පුළුව. හැබයි හමුදාවක් වගේ වත් හමුදාවසාමා්‍යෙන් නීතියකට මාච් පාස්්ට කකර නොය කෙලින් යන්න ගොත යන්න බෑ හැපෙනවාරක තුවාල වෙනවා හරි අමාරුවී ඉසරාට යන්න බෑ. ලඟක්ගේ න්නොන ඉතනදී එතකොට තමයි අපිට මේක මේ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ හරියට තවගුමාවක් කියන වතුර වගේ වතුර කෑගහන්නනෑනේ වතුර තිබුණ රවුම් භාජනය නම් එඒයා ඉළඟට දානකොට එයා ඉල්ලන්නෑ මට රවම්භානයක් මයි ඕනේ මන් රවුම් භානයක හිටිය එම කියන්න එය යිලකට දැම්ත් හතරස් භාජනයකට එයඒ භාජනය හැඩේ අරගෙන ලස්සන්ට ඉන්න තුරගේ මුරදු ගතය තියෙන කෙන කොතනටද වැටෙන්නේ එත්තන ඒ අනුව අනුකුල යා හැඩගහෙන්න්න දන්නවා. ගොඩාක් කලාට මෙද මේ බලපාන අධ්‍යාත්මික මගයානයට මං මේ චෝදනාව කරනන මේ ඔබ කැමතිනං හික්මිය බරගන්න පුුවන්. ගොඩා කලාට ස්ථානවලට අනවනි අපි ගොඩාක් කලාවට භාවනා මධ්‍යස්ථානකට වගේ ගියාට පස්සේ අපිට අවශ්‍යයිනං වැඩේ කර ගන්න අපිට පුළුවන්කම තියනයි භවනනා මධ්‍යස්ථානයට ඇතුළවෙන කොට ොරටුව ලඟින් මේවැකොට අපිළඟ තිබුණු මති මතාන්තර අපිළඟ තිබුණු කාලසටහන් පිළඟ තිබුණු දෘෂ්ටි, අපිළඟ මුණු සියල්ල අත හැරලා මොකව දන්න නුස්සෙකගේ අතෙන්ට ඇතුලන අපි හැකයිව තියන ගිහිල්ල එතන තියෙන කතිකාවතට අනුව කටයුතු කර පුුව හැකිියාව පිතියෙන්වවා අප අනවනන් එතන තියෙන කතිකාවට විරුද්ධව අපේ කතිකාව තක් දාන්න අපේ අදහසක් දාන්න ඒයාට එතන කටයුතු කරන්න බෑ අපිට පුළුවන් වවෙන්න ඕනේ මකද අපි අන්න අනුන්ගේ තැනකට අපි අන්න වෙන තැනකර තට අපි බලන්නන එතෙන්ට ගිහිල්ල එතන තියන ප්‍රතිපදාවට ෆික්වෙන්න පුුවන් කියලා ඒම කටයුතු කරග යනකොට අපිටම තේනණවනං එක වැරදිී කියලා හමයින් වන්නවානි අපිට අපිට කියන්න බෑ එතන වෙනස් කරන්න කියලා අපි ගොඩාක් කියලාවට යන්නේ බාහිරය වෙනස් කරන්න ොඩාක් අයගේ අදහස්සලින් තේරෙනවා මේ ඒගොල්ලෝ ලෝකෙ අල්ලගෙන තම ඉදංගලන්නේ. ලෝකෙ වැැත් දන්නේ භාගතුන් වහන්සේ කොහවත් කියලා තියෙනවද තමන්ට නිවෙන්න ලෝකෙ හදන්න කියලා. කොහෙවත් කියලනෑ භාගතුන් වහසේ ජියෝමාන කාලේ තොය වගේ පරස්පර විරෝධී අදහස් ධර්බෝය සාසනත් තිටිය සාසනින් පිටුත් ටිය. භාගතුන් වහන්සේ ශාස්තෘන්හන්ේ දිහට එය ඉක්වන් උක්සා කළාට භාගතුන් වහන්සේ කියනෑ තමන්ට නිමන් දකින්න තමන්ට සැනසීමෙන් ඉන්න තම්මන්ගේ කෙලෙස් ප්‍රාණය කරන්න මේ ලෝක හදන්න කිය. මේ ඇතුේ තමයි ඇත්තරම් ප්‍රශ්ණ තියෙන්නේ. එනිසා අපිට පුළුවන් වෙන්නඕනි තවතැනකට ගිහාම වතුර වගේ ඉන්න. ඒ ඒ අනුව ගලනය වෙන්න ෆ්ලෝකත් එක් ෆ්ලෝවෙන්න පුළුවන් වෙන්න ඕනි. ඔන්න ලස්සන වච්නයක් මට මතක් වුණ. ෆලෝවෙන යම් කිසි ගලනයක් තියෙනවා මේ ලෝකෙ මේ සභාදාමි. ඒ ගලනඇත් එක්ක අපිටත් ගලන්න පුළුවන් ඒ ඒ ඒකට එකතු වෙලා. හැබැයි ඒ කියන්නේ මේ වැඩදි කරනකොට වැදිිකරන්න අනවාෙකනෙ මේේ මිනිසු හරි ලස්සනට ටක්්ගල්ලනවා වැරදිරමේවා. අපි කියන ෆලෝයි එකත් එක් ෆලෝ වෙන්න පුළුවන්ගෙන ැලීම් ගැටීම් නැතු. එතන නිවන දැම් භාගතු වහන්සේ වඋනන් රහතන් වහන්සේලා ජීවත්තන මේ ලෝකමනේ භාගතුන් වහන්සේට හොරහතන් වන්සේට ආරයන් වහන්සේ ජීවතන වෙන ලෝකන්නන්නේ මේ ලෝකෙමයි. අපිත් එක්ක මයි කෙලෙස් සහිතාඒක්ම ඉන්නේ මේ හැල හැපීම එක්කමඉන්න උන්නාශර ලෝකෙ සුද්ද කරන්න එල්ලන්නේෑ. අතීතේ ත්‍රිපිටක හරියට පරිශරණය කරවන ොයාගන්න පුුව මේ රහතන් වහන්සට වෙලා තින දුදගහ. ිනිස්සු කරලා තියෙන දේවල් ඒ ප්‍රශ්ණයන්නේ. වහන්සේලා ඒක හදන්න යන්නේෙනෑ. ඒ නිසා අපි ඒක දැන ගන්න ඕන එතකොට ඇත්තටමමී මරුද්දවා කීකරු අනතිමානී ගති තියනකොට මාරයයාග ත් බේරලලා යන්න පුුව හැකිියාව යෙනවා යටට මාර බාද කියනකොට කලබල එනකොට ප්‍රශ්නයිනකොට. ඉති මේකට අපේ ලොකු සහසත අවඋපමාවක් කියනවා ලංකාව ඉන්දියාවේ ත්‍රීවිල් රයිවර්ලා. කොහමද ත්‍රීවිල්ල එක ඩ්‍රයිව් කරන්න කියලා බලන්න කියවා. ලංකාව ඉන්දියාවගේ රටබල්ලල ලොකුවට මේ වාහන නීති ලොකුවට බලන්න හැ ට්‍රෆික්ක්හම තිබොත් වාහන තදයක් තිබො ගොඩක් කලාට ්‍රවල් ්‍රයිවල්ල කරනම ක්දක හි හරි පුචරරි ඩක් තිබ ඇත ද ගොල් ගොල ගන ග චරුචුරුනෑ මට කෙලින් මේයන්න ඕන වාහනයයින් කරන්න මට මේගයින් කරගන්න බෑ ඒනෑ න ගොල්න්ගේ පොඩ්ඩක් ඉඩ තිබ්බද එතනින් දැම්ම ගිය. අන්න ඒවගේ වන්න නිකල්තමැ පෙළකහන්සේ කියන්නේ ඕ අපිට තියෙන් ොනේ ගුණේ. මේ අපි ගමනක් කියයනවනං ස්රහට මහ බාධකයක් තියෙනනම් මේක හැප්පිලා ඔලුවහ්ගෙන එන්නේ අර මානය අීකරුගති මුරුදුගති නැති අයට තම එහෙම හැඟින්ම්වෙන්නේ. එතකොට එයාට එත්තනම එතනට එන්නේ නැහැ මේ කීකරුව පොඩ්ඩක් නැමිලා මෙලෙක්කෙලා මුරුදවෙලා මේ එක මග හැරල ගිහිල්ල අපේ ගමන යන්න එහෙම ගතියන්නන. ඒගොල්ල හිතනවා මගේ ගමන යන්න තින ලොකම බාධාව මේ ඉසරහැන්තියෙන ගහ මේ ඉස්සරයින්තියෙන වාහනේ ස්සරගෙන පරවති නෑ බධාව තමන් හිතයදිෙන රාකාල්පයවිර. අර්ක ස්භාවිකයි. අර ගහ හෝ අරවාහනය හෝ අර ගල හෝ ඒක ස්වභාවිකයි එ සභාදම සභාවිකත්වයක් එතන තියෙන වභාවික ගලනයක් තියෙන්නේ අප ඉත තින ආකල්පය තමයි අපි එතනී යන්න ප්‍රශ්නයක් හදලදීලා තියෙන්නේ. එනිසා මේ ක්‍රම හරියට හුනාට පස තේනෙන ඇතරම මේලෝක ප්‍රශ්න කියලයක් නෑ ප්‍රශ් කියන්නේ ඔක්කොම අපි හිතින් හදා ගත්තු දේවල් අපේ ආකාල්පමය දෝෂය අත්තියෙන්නේ මේ ලොක පශ්න කියල න ඇත්තර මේ නිසා තමයි රහතන් වහන්සේලාට භාගදුන් වහන්සේ වඋනත් මේ ලෝක අපිත්තක් ජීවත් යන ලවා වෙලාද ම පශ්න තියන්නේ පිල්ලඟ උත්ර තියෙන බි ලඟ ඒනිසයි මේක ඇත්තුළ තරද ඇතුළත් අරත් එකක් තියෙන ගනුනෙනුවක් කියලා කියන්නේ තමන් එක්ක තියෙන ගණු දෙෙනුවක් කියලා කියන්නේ එකයි ඒක තේරුණ අට පස්සේ හරිල් ලේසි මේ ගමන අපිට යන්න එතකොට අප උත්සාහ කරණ එත්තනම අවංකම කියන ගතිය මෙතැනති අත්ත්‍යය වශ්‍ය අපිට මේ වැඩේ කරගෙන යන්න එතකොට මේ මුුරුදුගතිය තියෙන අයට ඕනම වැඩක් හරි ලස්සන්ට සකස් කරල පිළිවෙලකට කරන්න පුළුවන් හැකිියාව තියනවා ඒගොල්ඟ ගුණ තියන මුරදු ගතිය තියෙන හඳුගන්නපුුවන් ලක්ෂණ තමයිවා වැඩේක හැඩයක් තියෙනවා එගොල්ලන්ට පිළි වෙලකට නීට්කට වැඩ කරන්න පුුවන් එකට කීකරු ගතිය මුරදු ගතිය අනතිමානී ගතියම ඔක්ක මෝන කොට ධර්ම එක තැනක සඳහන් වෙනවා මේ සකස් කරලා වැඩකිරීමේ ගත්තිය නිසා විශේෂෙන් දන් දීමදී. දන් දෙෙන ආකාර ගොඩාක් තියෙනවා එක එක තැන්වල අපි සාමාන්‍ය ධනය කෙොව දැනගත්තට ඇත්තට මිනිස්ු හරියටම ගෙන දන්න නෑ එ නිසයි භාග්‍යතුන් වහසේ දේශනා කරන්නේ දානය ඉතා මමාරුදයක් කියලා ඒක ආමාරුවෙන් කොහොමද කියලා මිනිසු දන්න හැ දන් දෙෙනකොට තියනවා ආකාර කීපයක් එක එකක් තියෙනවා. සකච්ච කාරයප දන් දෙන්න ඕනි කෙලේ කැනකස් කරල දන් දෙවා කියන එක. පිළිවෙලකට දන් දෙෙනවා කියන එක කියන්න මේ අපි කරන කුසලයට අපි කරන දානමය කුසලයට ගෞරවය ඇතුව අපි දන් දෙන කෙනට දානය ලබන කෙනාට ගෞරවය ඇතුව වන්ධනීය ගති ඇතිව අපි දානයක් දෙනවානක් තමයි අපි කියන්නේ සකස් කර දන් දෙෙනවා කියලා එතකොට ධරමය සඳහන්ගෙනවා මේ තමල්ලඟ තියෙන මේ. මුරුදු ගතියත් එ තියෙන මේ සකස්කර කටයුතු කිරීමේ ගතිය කුසලයට දාලව නිසා එයාට සංසාරයේදී මේ තමන්ට ලැබෙන පිරිස්ස තමන්ගේ වචනයට ඇහුන්කන් දෙන්න පිරිසක් බවට පත්වවා කියල වාාගයතු වන් දේශ කළ තියෙනවා. දෙපාරක් කියන්න ඕන්නේ සුවච ගතියෙනවා ඒ කියන්න මෙයාග මුරුදු ගතියයි අනතිමානී ගතියයි තියෙනවා කියන එක පර අපිට අපි ඇසුරු කරන අය අපේ වච්චනයට ඇහුන්කන් දෙෙනවනන් අපේ වචනයට නැම්බෙනවනන් සුවචයිනං රදුගය යෙනනවා ඒ කියන්නේ එහෙම පිරිසක් අපිට ලැබෙන අපේ පෙරපිනට. අපිටත් පිනක් තියෙනන අපේ පිරිසේහම මචනයට අවනත වෙන පිරිසක් බවට පත් කරගන්න නති අපිට හෙම පික්නෑ ලොකුවට නෑ ඒ නිසයි ගොඩක්කයි අපිට විරුද්ධ වෙන අප කියනදට. අපිට පින සාර්ථක වන ඒ නිෙසයි භාග්ගතුන් වහන්සේ කෙනෙක් සංසාරය බුදු භාපිස තරම් පාරමි පුරන්න වනි කියැන්නේ නිකන්නෙේ මනිස්සු පාරමී කියල දන්නන්නේමේ මත්තු පිටිද. කද බුදු වෙනවා කියන්නේ මේ මුළුල් විශ්ව දාතුවම, අතමිටට ගත්ත වගේ දන්න තත්ත්වකට මනස ගන්න ඕනේ. ඉට පස්සේ උන්වහන්සේ විශ්ව දහමක් ලෝකෙට දේශනා කරන්න ඕනේ. එතකොටේඒ බුදුරජාණ වහන්සේ දේශනා කර ධර්මයෙන් ප්‍රෝජන ගන්නනම් වැඩි පිරිසක් එකක තමංග වචනයට අවනත වෙන පිරිසක් බවට පත්ෙන්න්න ඕනේ. වැඩි පිරිසක් තමන් කියන දේ අහන තැනට එන්න ඕනේ. ඒ නිසා විශාල වසයෙන් පාරමීි සම්පූර්ණ ව යුතුය මහා බෝසත් කෙනෙකට, නැත්තන් උන්වහන්සේ බුදු වෙලා ලෝකට බණකය කවරු අතහන්න. එනිසා, භාගතුන් වහන්සේ පාරමිපුරණ කාලේ හිතුවලු කවරුහරි කෙනෙ ුන් වහන්සේගේ වචනයට ඇහුකන් දෙන්නඇත්තං පාරමිපුරණ කාලේ වරද්ද ගන්නපා. තමන්ගේ වචනයට ඇහුකන් දෙන්නත්තං තමන්ට නිහතමානී ගති පෙන්න්නත්තං මන්ට මුරුදු මොලොන් ගති පෙන්න්න නැත්තම් ඒක ඒ කෙනගේ වරධන මේ මේක මගෙම වැැද්ද කියලා මම මයි නිවැරදිවන් වෙන්නනනි කියලා භාගතුන් වහන්සේ පැත්තට මවදානනිදීලා භාගතුන් වහන්සේ තමයි උත්සාහරේ හැදෙන්න්න කියලා ධර්මය සඳහන්ගෙන. ම පාරමිතාවකටම මෙහම පැත්තක් තියෙනවා මිනිසුදන්නේ නැතුනාට ලෝකෙ කරන හැම වැැද්දගටම වැරදිකාරය මයි කියලා හිතලු භාගතුන් වහන්සේ පාරමි පිරුව. ෝකෙ මොන්න වැැද්දක් කෙරුවත් මේකට මම තමයි වැරදිකාරය. ඒවා එක 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 වැරද්දග හර ලස්සනට ගලපන්න තියෙනවා. ඉතිං එහෙම හිතුවලු භාග්‍යතුන් වහන්ේ ඒ නිසා අපිටත් හිතන්න පුළුවන් ුහරි මගේ වචනේ හුන්කන් දෙන්න නත්තං ම කියන දයහනේ නැත්තං ඒකට කීකරු නැතිනං මුරුදු ගති නැතිනං නිහතමානින් ගති නැතිනං මේකමගේම දෝසේ මට පින මදි යනිසා මම මයි හැදන්න ඕනේ මගේ ලඟ මේ සකස් කිරීමේ ගතිටික තිබිලා නෑ මෙහම පිරිසක් ලැබෙන මට පින් මදිකමක් තිබිලා තියෙනවා කියන එක හද හිතලා තමම්ම නිවැරදි වෙන්න කියලා කියන්නේ එතක බලන්න කොච්චර ලේසිදි කියලා අපිට හිතාදන්න කවරුහරි මට කීකරු වෙනවනම් ඒත් මගේ තමයි ඉවැරැ්ද. කවරු හරිට මංකේන දේයට මුරුදු ගතිය ඇතිව නිහතමාන ගතිය ඇතුව පිළිගන්න ඇත්ත එක යාගෙන මේ මගිම දෝසේ හරි ලේසියතකොට අපි පැටලෙන්නේ අලුත් කර්මවලට අප ඉික්මනින් ලේසියෙන් සසර ගමනින් අයින්ගවෙන්න පුළුවන් මනස සහනයත් ලැබෙන. ඉතින් එහෙම පැත්තක්කුත් ධර්මය තියෙනවා මේ මුරුදු ගති සහ කීකරු ගති අනතිමානී ගතිත්්‍යක සම්බන්ධ වෙලා තියන. ඉතින් මේ, අපිට මේ භාවනාවකදී අධ්‍යාත්මික මගේ අද්දී මේක ඇත්තට මත්‍යවශ්‍යයි මොකද ගොඩක් වෙලාවට මුරුදු ගතිය නැති කෙනෙකුට භාවනා කරද්දි මොන්න අදදැකීමාවත් මොන විදිේ ක්ස්පිරියන්ස එකක් භාවනනායෙන් ලැබුණක් හිතර සතුට හක්කිෙන්න්නේෑ ගොඩක් අහයට එක මොකාක් හරි සැකයක් කරනවාඒ භාවන අදදැකීමට මට වැරදිලාද මේ හාරිද මේකට මොකක්දද කරන්නේ ඇයි අර්ෙමුණේ මෙහෙම වුණේ සතුරක් කියෙන්නේ. මේ එන්න නැතති මුරුදු බව නැති නිසා. භාවනාවේදි මොනවා වනත් හිීත් කරදර ගන්නවා. ඒ තමන්ටම මුරුදු නැති තමනිසා. තමන්ට තමන්තුලම තමන් කෙරෙ තමන්තුල මුරුදු ගතියක් නෑ. ඉතිං මේක මේ පුහුණුව දිගින් දිකට අත්ත නෑර කරහම තමයි මේ පුංචි පුංචි වැරදි බවා කැඩිල යන්නේ. එතකොට මේ මුරුදු ගති ආපු කෙනෙකුට තේරෙනවා පැයක පරියංකෙකට ගියාට පස්සේ, නන්නත් තාර වුණත් හරියට අපේලෙකු සංසේ උපමාවක් කියනවා පුවක් මලක් පොලේ ගැව්වාම සීසකට විසිරිලා යනවනේ ඒ වගේ සහර වෙලාට අපේ හිත සමහර පර්යංකවලදී ඒත් මේ මුරුදු ගතිය තියෙන කෙනා හිතනවලු කමන්නේ අඩුගාන මේ පැයේදී මගේ සීලේ හොඳින් ආරක්ෂාව වනාානේ එක්කම සිල්පදයක්වත් බිඳෙන් නැතුව උපරිම හොඳින් මේ පැයේ මේ ඇස්පියාගෙන අතක් පිට අතක්තියාගෙන මේ පැයක් භාවනා කරන්න මේ අය නිශ්චල කරපු වෙලාවේ මගේ අතිං සීලයේ දසමයක් වත් පලුදු වෙලා නෑ අඩුගානේ ඒකත් මට ඇතින මොකද අපි එහෙම නැතුව අවදියෙන් ඉන්න වෙලාවකට සිහිය නැතිවුණුත් ඕනි වෙලා අපේ සීලේ පලුදු වෙන්න පුළුවන් ඉතින් මේ මුරුදු ගතිය තියෙන කෙනා හිත්කරතර ගන්න නෑ චරචුරගා නෑ දෙයි වාසි පැත දැකලා එයා හිත සතුට කරගෙන ප්‍රබෝධමත්තා ඉස්තරහට යන ඉතින් තමන් කෙරීමේ මුරුදු ගතිය නැති කෙන මොන්නවාඋනත් එයාට මදිී සෑයිවක් නෑ භාවනාව මොනවා උනත් අවුලක් ඉති මේ මුරුදු ගතය තිබුණ හව තමයි ඇත්තරම හිතේ ප්‍රීති ප්‍රමෝද කියන මේ ගති පහල වෙන්නේ එතකොට එයාට යාගේ මනස නිකම්ම මෙලෙක්වෙනවා හරි ලේසි ඉට පස මේ වැඩේ කරන්න එතකොට කයවච්චනදකේ මුරදු බවත් මේ එකට බලපානවා එසේ කය වච්චනදගේ මුරදු බවත් හිතේ මුරදු බවත් මේ ඔක්ම එකට අන්‍යාත වෙලා එයාට හරි ලේසි ගතියක් කියනව භාවනාාව විස්සරහට කරගෙන යන්න මේ අප ලෙකු සහසේ තව පමක් කියයනවා දූවිලි සහිත පාරක කටු ඉත්තක් ඇදගෙන යනකොට මොකක්ද වෙන්නේ ඒ ඒ පාර සීරිලා යනවා විශාර දූවිල් ප්‍රමාණයක් අවුස්සගෙන රදුගතිය නැතිවුණ හම ාවනාවත් ඔොන්න ඔයවගේ කියනවා. මේ ගති නැතිවුනහම හරි කටුකයි, හරි රූක්ෂයි. සැනසීමක් නැහැ. එතින් ඇත්තර්ම මේ මුරුදදු ගති ආවහම විනාඩි පහක පරයංගකට ගියත් එයාට ලෝකෙම හම්බෝනාගේ සතුරක් කෙන. ඒ සතුටයාට භුක්තියදින්න පුළුවන් ක්‍රමය දන්නවා. ඒක හරහා තමයි ඇත්තට ම ස්තරහට අපේ මේ භාවනාව කියනෙක අධ්‍යාත්මය කෙනෙ ඉස්සරහට තල්ලුවක්වෙන්නේ. අපි දැන් ඉන්න මානසිකටම ඊළඟ මෝතර සපෝට් ඒ මහොද තියෙන මානසික ටම ඊළ ෝතර පොෝට්. එහම මයිම මේ ඉස්රහට යන්නේ එතකොට මේ හැම්ම දෝසයක්ම මේ අඩුවක් මබිට පෙනනලා දෙන්න ඇත්තරම ගරුවරේක අවශ්‍යයයි සත්පුරර්ෂයක් නොහිටියයොත් අපි කවදාවත් තනී අ බුදුරගන්න ලෙසි වෙන්න. අපිට වැඩිය ඉදිරිියෙන් මාර්ගය වඩපු කෙනෙක් අත්‍ය වශ්‍යයි.ඒ නිසා තමයි මේ වාර්තමානය මම දන්නම මේ සාසනය හිටපු කෙනෙක් ඉදිහ ගොඩාක් බෞද්ධයන්ට ගිහි පැවිදිී. බේදයක් නැතුව ගොඩාක් අය අකීකරුකම, මුරුදදු ගතිය නැතිකම්ම සහ මානය කියන මේ ගතියට යට වෙලා ගොඩ අක්කයි. එගොල්ලො හිත්ත නමා ඒක තමයි ගොල්න්ගේ ධර්ම බෝධය ක කියලා හැබයිනෑ ගොලන්ට පාර වැරැදිලා එකෙන් වෙන්නේ ගොල්ලන්ගේ ඉ ඉන්න යම්කි මට්ටමක් තියෙන වන ධර්මය එත්තනක් තැන කැරගකි කැකි ඉන්න ඉන්සහටයන්න පල් දෙවි සමයියටආපස්සර පිරිහ පිරිහනතින ටකඩත් වැඩුවීම එනිසා අපිට චුට්ටක් තේරුම් ගන්න ඕනේ මේ අපි අන්න කෙලෙස් ප්‍රාණය කරන්න නං අපිට පාර හරියට අහුවෙලා නං කොමද කෙලෙස් වැඩිවුනේ කොහොමද අපිට අකරුම වැඩියවුණේ කොහම ද පිළඟ මුරුදු ගතිය නැතිවනේ කොහොමද පිළඟ මා්‍ය වැඩියුුණේ. එනම් අපි චුට්ට නිහතමා නිකම යරන්න මොක්හරි මගේ වුල්ලක් වෙලා මේක ධර්මයවැරදදන මේ මගේ පෞද්ගලික දෝෂයක්. මගේ කෙලෙස්සල දෂයයක් කමටහන සුද්ද වෙලා. එනිසා අතම්මයි අප ගුරුවරක අදහගෙන මේ වැඩේ කරන්න ස්සරහට යායුතු වෙන්නේ හෙම ැවුණුත් අපි පැටලෙනවා අපිට මේ ගුරුවරයට සවන්දීම ගතතිය නැතිවුණුත් ඇහුන් කන්දීමේ ගතිය නැතිවනොත් තමන්ගේ රද වැරද්ද හට බාරගැනීම හැකිියෝ නැවුණුත් වෙන්නේ ඔන්නෝක. එනිසා මේ මුරුදු ගතිය තියෙන කෙනෙකුට භාවනාවේදී මොනවගේ බාධකයක්කාවත් ප්‍රශ්නයක්කාවත් කරදරයක්කාවත් එයායේ බාධකට පනිින් නිිනහ එක එක්ක හැපෙන්නේ හැප්ිලා උත්ත්‍රරහොයන්න යන්නන්නේ නෑ එයා දන්නවා තැනේ හැටියට ඇනේ ගහගෙන වැඩේ කරගෙන යන්න හැපෙන නැතුව වැඩේ කරන්න දන්නවා මේක ඇත්තරම මධ්‍යය ප්‍රතිපදාව කෑල්ලාක් ඔක තමයි මධ්‍ය ප්‍රතිපදාව කියන්නේ නැත්තං අපි ඉන්නේ හන්ත දෙකින් එක මුරදු ගතිය නැතිවනොත් එක්කෝ ගැටිලා මොකට හරියහු වෙලා එක්ක ඇලිලා මොකට හරි අව්වෙලා අපි එහෙම කකාරනේ නැතුව මේ බාධ කළංගති ගොඩක් කලාවට වෙන්නේ ගැටන කනේ එදකොටක් අතෙකට වෙහල්ලා එකට වැටෙන් ඇැතු එයා දන්නවා ජාම බේරගෙන ඒ අදාල කාරණයට ගැලපෙන ලස්සනට වැඩේ කරගෙන යන්න ඒගොල්ලු දන්නවා ඉතිං අපේ ලකුසංස තව ලස්සන උපමාවක් කියනවා මේ අධ්‍යාත්මික මගේ යන කෙනෙකු ළඟ තියෙන්නෝනි ගුණයක් තියෙනවා හරියට එයාට පුළුවන් වෙන්නෝ නිලු රජක් එක් රෙඩ කාපට් එකක යන්න පුළුවන් වෙන්න නි හිංගන්නක් එකක් ගුම මැඩි පොළොක ඉන්න තියාට පුළුවන් වෙන්න නි සමස අහගන්නමකක්දයක තේරුම රජ කෙනෙක් එක් රතු පලසක්මත්තෙන් එයාට යන්න අවස්ථාවක් ලැබුණුත් ඒත් එයාට යන්න පුළුවන් හැබැයි එයා හිටපු කලින් හිටපුුවර තත්ත්ට නිග්‍රහ කරන්න. අපීතුම එයා රතු පල සමතින් ගිය කෙනෙක් යම් කිසි දවසක හිඟන්නෙක් වගේගේ කටු මැටිපොළුවක ඉන්න හම්බ වෙනවා. ඒත් එයා පසු තැවින්න. එයාට ඒක ඉන්නත් පුුව අරක ඉන්නත් පුළොමින් දෙකටම සමසේයායටට කටයුතු කරන්න පුළුවන් කිසිම බේදයන්නතු පට වෙලා තියනෙමක්ද ෙඩ්කා පට්ක ගයාට පස්සේ ගොම ැටි පොට බහින්න වැරෙන එම ඇත්දනම් ගොම ටි පො හිටපු කෙනෙකුට රෙක්කාප්ට යන්න රාධාවක් කවත් බය ගහෙනවා මවගේෙකුට පුළුවන් මේක කියන්න කියලා මෙහෙම වෙන්න නෑ හරියට පාරහුණන් කෙනෙකුට එකයන මේ මුරුද්දු සුවවෙච්චා අනතිමානයේ ගතියක්ම මධ්‍යම් ප්‍රතිපදාාව කෙනෙක හරි හුත් එඒයා ැන්හවෙන්න රේකාප්ටක යන්න දයාදාන්න ඒ කියන්න ලළ ොත්දය ෝබේ ගුමටිපොලක හිගන්න එෙක්ඉන්න දෙදයට ඒක ඉන්න පුලන් සාධර ප්‍ර්යන්න ඒ තැනට අපේ මන සයනවා ඉතිං මේ මෙන්න මේ ගති ඇත්තරම අපිට භාවනාව කියන එක වර්ධනය කරගන්න ඔලින්න්න අධ්‍යාත්මිකෙනක දියුණුරගන්න ඔන්න ඇතර මත්තයවශ්‍යයි ඉතින් මේ මුරුදු ගතිය කියන එක පරයංකයේදී හෝ භාවනාවේ දී අපි සාමාන්‍යයෙන් මූලික කර්මස්ථානය කියලෙ එකක් ඉදිරීන්තියා ගන්නාන යක ාවවිිත් මූලිකාරමුණත්තියෙනවා සක්මනේ දිත්තියෙනවා අහමතියෙන. එතකොට ඒ අරමුණත් එක්ක බොහෝ වේලාවක් අපිට අපේ මනස පවත්තගන්න මේ මුරුදු ගතය තමයි උදව වෙන්නේ. එක අරමුණනක බොහෝ වේලාක් කිත පවත්වන්න බෑ මුරදු ගතිය නැතිවුනොත්ත එතකොට ඒ මුරුදුගතිය නිසාම අපිට ඒ අරමුණේ දැකිය යුතු සියල්ලම පෙන්න්න පටන් ගන්න පේන්න ගන්න අපට අපේ ළඟතියනර මුරුදුගත්ය ද නැති ගතිය නිසා සූච ගතිය නිසා අරමුණත්ක යාලු වෙලා යාදීලා ඉන්න පුළුවන්. ඒකෙන් වෙන්න අපේ මනස තවතාව කර්මාණ්‍යය වෙනවා ඉස්සරහට යන්න තල්ලුවකුත් වෙනවා හරයට අර මැටිපිඩක් වගේ. මැටිවෙලිින් වැඩ කරනකොට මැටිටික දරද අපිතුන මැටිපිඩකින් කලයක් හදන්න ඕනේ භාජනයක් හද ඕනනික මටිටික හයියට තිමනොත්තියක් කරන්න ැන ටි ඉතාම මුෘදදු මොලොක් ඉදිට ඕනම අතකට නමන්න පුළුව විදිහට ඉතාම මටසිලිටු සුබිකාය ගුණයක් තියෙන්න්න ඕනේ මැටිවල එහම මැටිපිඩකින් ඉතර අපිට සාර්ථක භාජනයක් හදන්න පුළුවන් මුරදු ගතිය තමයි ඇත්තරම කර්මණ්‍යය කරලා දෙන්නේ මනස. අපි හිත්තනවා නෑ තද ගතිය තියෙන්වන හිතකර්මණ්‍යය කරන්න ැන මේි අධිය තියාගන්න නැහැ. මුුද්දු මනසට ත බොහෝදේවල් සපෝට්ු නාම ඉතාහම හොඳින් මනස කර්මණ්‍යය. ඕනි අතකට නමලා වැඩේ කරගෙනයන්න පුළුව ැිඩක් වගේ වෙන්න ඕනේ ඒ රදු ගතිය කියන ගති ආවහම එතකොට ඒ මුරුදු ගතියට ආතාප වීජ කියන එකත් ආවට පස්ස තමයි අපිට අපේ මනස යම් කිසි අරමුණක් අපි භාවනාව සඳහා ගත්තු අරමුණක් තිෙනනම් ඒ අරමුණත් එක්ක එකට ආදීල පවත්ත ගන්න පුළුවන්ගෙන යන් එතකොටයි එතකො තමයි භාවනාව දියුණ වෙන්නේ එතකොට ඒ මුරුදු ගතිය තිබුණොත් අපි අර ඉස්සරහට ගන්න භාවන අරමුණට මුහුණට මන දාළ කටයුතු කරන්න පුළුවෙන් ස්ම දියා හුස්මත් එක් අපේ හිත පවත්තන්න ඕන හස්මට මුහුණට මූන දාලා උස්මදයා බලාගෙන හුස්ම හිත පවත්තන්නපුළුවන් මෙ මුරදුගතය තිබුණොත්.ඒට ආතාපවීර එකතු ගරාට පස්සෙ ලස්සනට බවන වැඩිවා. සක්මනයක දිනම් සක්මනට මනස පවත්තන්න. ඉදිරිෙන් දා සතතිමත්වෙනවනම් එදිනදා වැඩකට හිත එල්ල කරන්න හිත පවත්වන්න මුරුදු ගතිය අවශ්‍යයි. එකට ආතාප වීරය දැම්මහම එක වරකට එක වැඩයි කියලා වර්තමානයට අවදි වෙලා කටයුතු කරන්න පුළුවන්. ඕන කරදරේකට අවදිවෙන්න පුළුවන්කම්මයි නොයිතකොට. එනිසා අපි දැනගන්න ඕනේ. ඇත්තටම අත්තකුසලේ කියන එක අවශ්‍යනනා. ලෞගික වශයෙන්ගුණාත්. පුංචි මට්ටමකින් ගුුණත් මනස ගැඹුරට දියුණු කරන්න ඕනිුනාත්. මේ ජීතයේ නිවන් දකින්න ඕනිියුනා. ඇත්තර මේක. අත්‍ය වශ්‍ය ගුණයක් ඔබට ඒ ඕනු මරමුණක් සාක්ෂාත් කරන්න. ඒ හරහා තමයි ඒ ගුණ හරහා තමයි ඔබේ අධ්‍යාත් මේ වැඩෙන්නේ ඔබේ මානස දියුණ වෙන්නේ. ඔබේ නිවන් මගේ ඉස්සරහට යන්නේ. ඒ නිසා මේ පිරිත කියන එක සජජායනයට හා ශ්‍රවණයට සීම කරන්නපා. ඊට වැඩි යහාගිය දෙයක් මේග භාගතුන් වහන්ස දේශනා කල්ල තියෙන. ඒ පිරිත ඔබ ජීවිතය වවට පත් කරගන්න ඔබ හිතන ට වැඩිය වේගෙන් ඔබට මේ සසරගම නිමාරගන්න පුළුවන්. ඉතාම සුන්දර මානව ධර්මතා සහිත මනුස්සිෙක් බිවෙනවා උත්සාහ කරල බලන්න මුරුදු ගතිය ඔබේ මනසට එකතු කරගන්න තෙරුවන් සරණයි